ගිනිකඳු කියලා කියන්නේ ලෝකේ නිදාගෙන ඉන්න දෙවන්ත යෝධයින්ට. ඔවුන් අවදි වුණොත් අපිට වෙන්නේ විපතක්ම තමයි. වසර දහස් ගණනාවක් තිස්සේ මිනිස්සු මේ යෝධයන්ගේ පාමුල තම ජීවිත ගත කරනවා. නමුත් මේ යෝධයන් හිටියට යවද්දුත් මේ මිනිස්සුන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වෙනවා. ඉස්තාන්බුල් කියලා කියන්නේ යුරෝපයේ තියෙන ලොකුම අග නගරය. මිලියන 14කට වැඩි ජනගහනයක් මේකේ වාසය කරනවා. නමුත් මේ නගරයේ ගිනිකන්දක් පුපුරා ගිය බව මේ නගරයේ ඉන්න ජනතාවගෙන් දන්නේ කීප දෙනෙක් විතරයි. බැරි වෙලාවත් ගිනිකන්දක් පුපුරා ගියොත් ඒ ගිනිකන්දට හැකියාව තියෙන ඒ වටා තියෙන කිලෝමීටර් ගණනාවක ප්‍රදේශය විනාශ කළා දාන්න. මේ ගිනිකන්දෙන් පිට වෙන ලාවා වලින් විතරක් නෙවෙයි. කිලෝමීටර් ගණනාවක් යනකම් වායු ගෝලයට අලු සහ සල්ෆියුරික් වායුව නිකුත් කරන්න මේ ගිනිකන්ද වලට හැකියාව තියෙනවා. මිහි අඩංගු සල්ෆර් නැවත ජලය සමග මිශ්‍ර වෙනවා. එතකොට ජලය ප්‍රයෝජනට ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම මේ සල්ෆියුරික් අම්ලයෙන් සහ අලු වලින් වායු ගෝලයේ බලාකුළු තට්ටුවක් නිර්මාණය කරනවා. හිරු එළිය පවා පෘථිවිය මතට වැටෙන්නේ බොහොම කලාතුරකින්. එතකොට 1815 දී ඉන්දුනීසියාවේ තම්බෝරා ගිනිකන්ද මේ විදිහට පුපුරා ගියා. මේ ගිනිකන්දේ පිපිරීම පැතුනේ පැය 3ක් වැඩි පොඩි කාලයක් පමණ. නමුත් මේ පොඩි කාලේ හොඳටම ප්‍රමාණවත් වුණ ඉන්දුනීසියානු වැසියන් 10,000ක් පමණ එකවර මරුතුරුලට යවන්. ඒ මගින් නිපදුණු සල්ෆර් අඩංගු වලාකුළු වලින් වසර ගණනාවක් යනතුරු මිනිසුන්ට විවිධ රෝගාබාධ අනතුරු ඇති වුණා. මේ විදිහට ගිනිකන්දක් පුපුරා යමින් පසු සල්ෆර් සහ අලු වායු ගෝලයක් එකතු වුණාම වලාකුළු තට්ටුවක් නිර්මාණය වෙනවා. එතකොට අපිට අහස රතු පැහැයෙන් දිස්වෙන්නේ. අපිට උතුරු අර්ධගෝලයේ කියලා මතක් වෙන්නේ ගොඩක් දුරට හිමෙන් වැහිච්ච අධික සීතලකින් පිරිච්ච රටවල්. නමුත් මතක තියාගන්න ඕන කාරණයක් තමයි මේ උත්තර අර්ධගෝලයේ ගිනිකඳු බහුල වශයෙන් පිහිටා තිබෙන බව. ගිනිකඳ පුපුරා යාමට පෙර එහි ඇතුළත ඇති මැග්මාවල පීඩනය එන්න එන්න ඉහළ යනවා. මේ අවස්ථාවේදී ගිනිකඳේ ආවාටය මගින් වායු ගෝලයට වාෂ්ප නිකුත් කරනවා. ඒතර අපිට දැනගන්න පුළුවන් මේ ගිනිකඳ සක්‍රීය තත්ත්වයට පත් වෙනවා. මෙලෙස පීඩනය වැඩි වුණාට පස්සේ එකවරම මේ ගිනිකන්ද පුපුරා යාමට ලක් වෙනවා. හරියට නිකන් ෂැම්පේන් බෝතලයක මූඩිය ගැලෙවුවා. මෙහෙම පුපුරා යාමෙන් පසු පොළොව මත පයිරෝප්ලාස්ටික් එහෙම නැත්නම් ලාවා තට්ටු ගලාගෙන යන්න පටන් ගන්නවා. මෙමගින් නිර්මාණය වන අලු වලාකුළු උෂ්ණත්වය සෙල්සියස් අංශක 700ක් තරම් විශාලයි. මෙම ලාවා තට්ටු නිම්න දිගේ පහළට ගලාගෙන යන්න පටන් ගන්නවා. මේ වගේ පයිරෝප්ලාස්ටික් තරලයකින් කිසිම කෙනෙකුට බේරෙන්න හම්බෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් අලු බවට පත් වෙලා යනවා. ලෝකයේ විශාලම ගිනිකන්ද ලෙස සැලකෙන්නේ හවයි දූපත්වල පිහිටා තියෙන මවුන්ට් ලෝවා කියන ගිනිකන්ද. ඒ වගේම හවයි දූපත්වල ගිනිකඳු ජාතික උද්‍යානයක් පවා තියෙනවා. ඔබ මේ දකින්නේ 1950 වර්ෂයේදී එම ගිනිකන්ද පුපුරා යෑමේදී පටිගත කරන ලද සත්‍ය දර්ශන. මේ වගේම ලෝකයෙන් ප්‍රසිද්ධියට පත් වුණු ගිනිකඳු කිහිපයක්ම තියෙනවා. මීටර 1281 උස විසුවීස ගිනිකන්ද. ඒ වගේම ජපානයේ පිටල තියෙන ෆුජි ගිනිකන්ද. එක මීටර 3766ක් උසයි. මේ ගිනිකඳු වලින් වෙන්න පුළුවන් හානිය දැක්කම අපිට හිතෙන දෙයක් තමයි ගිනිකඳු වැනි ස්වාභාවික උපද්‍රව නොමැති රටක ජීවත් වීමට ලැබීම ලොකු වාසනාවක්. මේ වගේ වීඩියෝ ගොඩක් බලන අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියා නම් තක් කරන්න එපා.